ලංකාව කියන්නේ කුණුකඳු නායගිහින් මිනිස්සු එක පොදියට මිය ගිය රටක් කියන එක කනගාටුවෙන් උනත් මතක් කළ යුතුයි. විසඳුමක් නැතිව අපේ රටේ දැනටමත් පවතින මේ කසල ප්‍රශ්නය තවත් වැඩි දියුණු වෙන්න සියලු කටයුතු මේ වෙද්දි සිදුවෙලා අවසන් කියන එක හැම දෙනෙක්ම මේ වෙද්දි දන්නවා. කොළඹ වරායට විදේශීය කසල බහලුම් සිය ගණනක් මේ වෙද්දිත් ගෙනවිත් තිබෙන බව මේ දිනවල රටේ ප්‍රධාන පුවතක් විදිහට වාර්තා වෙනවා. ඉතින් වගකියුතු පාලක පැලැන්තිය අයගේ ඇස් වහලා මේ කසල තොග ගණනින් අපේ රටට ආවේ කොහොමද කියලයි අපි දැන් කියන්න හදන්නේ. ප්‍රතිපනෑනේ කිරීම සඳහායි පවසමින් මෙරටට ගෙන්වනු ලැබූ කසල කන්ටේනර් ගෙන්වා තිබෙන්නේ එක්සත් රාජධානිය ලියාපදිංචි වෙන්ගාඩ්ස් කියන ආයතනයෙන්. 2017 සැප්තැම්බර් මාසේ සිට 2018 මාර්තු දක්වා අතර කාලය තුළ බහලුම් 241ක් මගින් අපද්‍රව්‍ය අපේ රටට ගෙන්වලා තියෙනවා. එයින් බහලුම් 130ක් වරායෙන් රැගෙන කටුනායක පිහිටි හේලිස් ෆ්‍රීසෝන් ආයතන පරිශ්‍රයේ රඳවා තිබෙනවා. ඉතිරි බහලුම් 111 කොළඹ වරායේ අංගන තුනක මේ වෙද්දි දැක ගන්න පුළුවන්. කසල ප්‍රතිජක්තිකරණයට පහසුකම් සහ දියුණු තාක්ෂණික උපකරණ තිබියදීත් ලෝ දියුණු රටවල් දියුණු වෙමින් පවතින රටවල් වලට මේ කසල එවන්නේ ලාභය සහ පහසුව අරමුණු කරගෙන. එම රටවලදීම කසල ප්‍රතිජක්තිකරණය කරන්න අධික මුදලක් වැය වෙන හින්දත් දැඩි නීති රීති වලට යටත්ව කළ යුතු නිසාත් ඔවුන් වෙනත් රටවලට මුදල්ද සමග මේ කසල අපනයනය කරනවා. මේ විදිහට ආසියානු රටවලට කසල අපනයනය කරන රටවල් අතර පෙරමුණෙන්ම ඉන්නේ එක්සත් රාජධානිය, ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය, නෙදර්ලන්තය, කැනඩාව, එක්සත් ජනපදය, ජපානය සහ ඕස්ට්‍රේලියාව කියන රටවල්. ඔවුන් කැලිකසල ලබා දෙන්නේ මැලේසියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ රටවල් වලට. ඉතින් මේ විදේශ රටවල අපද්‍රව්‍ය අපහසුවකින් තොරව ශ්‍රී ලංකාවට ආනයනය කරන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද? ඒක සිද්ධ වෙන්නේ 2012 මාර්තු 30 වෙනිදා ශ්‍රී ලංකාවේ මුදල් පනතට ගෙන ආපු සංශෝධනත් සමග. ඒ අනුව මුදල් පනතේ 16-17 සහ 18 වගන්ති සංශෝධනය කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මුදල් හා සැලසුම් ඇමතිවරයා වශයෙන් කටයුතු කළ කාලේ ඔහු සතුව පැවතුණු බලතල යොදාගෙන 2013 අංක 1818 ඇලයිරක් 30 ගැසට් පත්‍රය මගින් තමයි ඒ බව නිවේදනය කරන්නේ. එමගින් රටට එන නීති විරෝධී බහාලුම් ගැන විමර්ශනය කරන්නට තබා අඩුම තරමේ ඒවා පරීක්ෂා කිරීමටවත් රේගුවට ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ අතර රේගු ආඥාපනත, ආනයන අපනයන පාලන පනත සහ හුවමාරු පාලන පනත ඉහතකි ගැසට් නිවේදනය මගින් නිදහස් කොට තිබෙනවා. ඒ අනුව නීති විරෝධීව කෙරෙන ආනයන සම්බන්ධයෙන් රේගුවට කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන අතරම ඒ පිළිබඳව බලතල පවරලා තිබෙන්නේ ආයෝජන මණ්ඩලයට. ඉතින් මේ කුණු හදිසියම මතු වුණේ කොහොමද? දිගු කාලයක සිට නිෂ්කාශනය කර නොගත් බහලුම් 111ක් වරාය අංගන තුනක තිබෙන බවට රහසිගත තොරතුරක් ලැබීමත් සමග තමයි රේගුව කඩිනමින් මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව රේගුව පහුගිය මැයි මාසේ සිට පරීක්ෂණ ආරම්භ කරනවා. එම බහලුම් තුල තිබූ මෙට්ට ඇතුළත විවිධාකාර කාපට්, ප්ලාස්ටික් සහ වෙනත් ස්ථානවලින් ඉවත් කළ අපද්‍රව්‍ය සහ දුගඳ හමන බොහෝ දේ තිබෙන බව වාර්තා වුණා. එම බහලුම් ඇර බැලීමට පවා අපහසු තරමට දුර්ගන්ධයකින් එම ප්‍රදේශයම වසා තිබුණා. එම බහලුම් ඇර බැලීමට පවා අපහසු තරමේ දුර්ගන්ධයක් ඒ ප්‍රදේශයම වසා පැතිරී තිබුණා. මේ අනුව වංචා සහගත ද්‍රව්‍ය අපේ රටට පැමිණ තිබෙන බව වටහාගත් රේගුව ඒ ඔස්සේ තමයි වරායෙන් නිදහස් කරගෙන තිබූ අනෙක් බහලුම් 130 ගැනත් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නේ. මේ විමර්ශනයේදී කටුනායක පිහිටි හේලිස් ෆ්‍රීසෝන් ආයතන පරිශ්‍රයේ රඳවා තිබුණු අඩි 40ක් දිගැති බහලුම් 130ක් සොයාගෙනෙනවා. මෙතුළ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 27,685ක් පමණ තිබූ බවත් ඒවා වර්ග අඩි 50,000ක පමණ වපසරියක ගොඩගසා තිබුණු බවත් වාර්තා වුණා. එම අපද්‍රව්‍ය තුළ භාවිතයට නොගන්නා මෙට්ට ආදියෙහි රහසිගතව අසුරා ඇති සත්ව සහ ශාක කොටස් තිබුණු බවත් දැනගන්න ලැබුණා. ඇතැම් අපද්‍රව්‍ය වැසි ජලය අවශෝෂණය වී දිලීර පාසිවැනිදෑ බැඳී ඇති අතර ගොඩගසා ඇති ද්‍රව්‍යවලින් නිකුත්වන අපදියර ජලය ගලාබසින කාණු පද්ධතිවලට එකතුමින් පැවතුණු බවත් දැනගන්න ලැබුණා. අපදීර පිරිපහදු පද්ධතියකුත් එම ස්ථානයේ ක්‍රියාත්මක නොවන අතර අපද්‍රව්‍ය වලින් කුඩා තන්තුමය අංශු සුළඟට මුසු වී අවට පරිසරයට එකතු වෙමින් තිබුණේ රටටම අනාරක්ෂිත පණිවිඩයක් ගෙනෙමින්.
එදදාස් නමසිය අසුව අංක හතලිස් හතදරන්න ජාතික පාරිසරික පනත අනුව යම්කිසි කාර්මික ක්‍රියාවලයක් සිදුකරන්නේ නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය බලපත්‍රයක් ලබාගත යුතුයි. හෙලිස් ෆ්‍රීසෝන් ආයතනය සතුව එම බලපත්‍ර කිසිවක් නොමැති නිසා ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව එම ආයතනයට එරෙහිව නීතිමය පියවරගත යුතුයි. ඉතින් මේ විදිහට වංචා සහගතව තවත් අපද්‍රව්‍ය ලංකාවට ගෙන එන එක දැන් පවතින නීති සහ පනත් මගින් වලක්වාලිය නොහැකි බව තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ සඳහා 2013 අංක 1818 ඇලයිරක් 30 දරන ගැසට් නිවේදනය අහෝසිකොට දැනට අහෝසි කර තිබෙන රේගු ආඥා පනත, ආනයන අපනයන පාලන පනත සහ හුවමාරු පාලන පනත යළි සක්‍රිය කරමින් දැඩි නීති රෙගුලාසි යටතේ නව පනතක් ස්ථාපනය කර ප්‍රතිපනයන බහාලුම් ගෙන්වීම විධිමත් පාලනයක් යටතේ සිදු කළ යුතුයි. එවගේම ප්‍රතිචක්තිකරණය කළ නොහැකි දූෂිත ප්ලාස්ටික්, යකඩ, බෙලෙක් තහඩු, විද්‍යුත් සහ තාක්ෂණික උපකරණ, රථවාහන කොටස් ඇතුළු අබලි භාණ්ඩ, රටවල් වලට අවසරකින් තොරව අපනයනය කළ නොහැකි බව සඳහන් වන කසල කළමනාකරණය පිළිබඳව අන්තර්ජාතික බහුපාර්ශවික එකඟතාවක් වන බාසල් සම්මුතිය වහාම ක්‍රියාත්මක කළ යුතුයි. අසල්වාසි රාජ්‍යයක් වන ඉන්දියාව මෙවැනි ව්‍යාපාරවලින් විශාල ආදායමක් ලබනවා. එවගේම ඔවුන් ඒ සඳහා රටට ඔබින ආරක්ෂාකාරී නීති පද්ධතියකුත් සකසාගෙන තිබෙනවා. එවැනි කිසිදු ක්‍රමවත් වැඩපිළිවෙලක් අපේ රට තුළ ස්ථාපනය නොකර කසල ගෙන්වීම පමණක් ක්‍රියාත්මක වුණොත් අපේ රටට අනාගතයේදී බියකරු ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවිය හැකි බව තමයි අපිට නම් අවබෝධ වෙන්නේ. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.